create some sour. अभी बोलेंगे। एक्साइड जा रही है पक्षे के नीचे ताकतो इधर आ। एक्साइड जा रही है पक्षे वर। अभी तो दिन में पूरा मार गया था दिन आपको आदमी बनाने को मारता है भाई। वो बड़ा मुझे मार बीस चुका था। ये वह कैसे बेकार? ये एक्साइड जा रही है पक्षे को क्या लगा है मारने लेता तो तीन दुआ। हमें इकाई में वाक दूरत है ये राते देश पाल ने पेरली का गवना क्या अंदर गवना सुधारना में लेकर हम लोग के अंदर अरे नियोजन आय के वासे एक सजीत के अंदर आसम वो नाय के वासे रवि का मान आय का अलग तात गोर ल अकेल विराज कार्य वासे अन्य पात्र मोबाइल यार इरान बिक्रम आसन ये न सेल देना आगे ये पार्टी में पेनम एक्सा जारी पक्षे तो सामग्री कैदी रहा मेक तमें रटे जनता रोमन मेक इकट्ठा पैदी एक्सा जाति पक्षे असमगी वेला इन बट विणुत विकल्प ये विकल्प मम औद्योगिक बस आते ने ये बला सभावे पक्षी नियोजन नियोजन विदर जाति पक्षी युवती समगी विमा तेक् अभी देखा मात्र मंत्री तपेमा बोम अवच्च वाहन पवा एम वेदिकाल तीर ये चंद्रियापार ये जनता मेकिंग पेन्नी युवे समय अभी आपो अभी बेस एक पैदल सर मंगीत मार्जिन डका मैं आप अभिवर्धन अमरतुमा तीन मेवागे सिद्धिया गुणा මේ සිද්ධියේ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙන් වෙලා වෙනස් වෙලා හිටපු කාලයක් තිබුණා දැන් රණවීර වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කෙරුවා ඒ ප්‍රකාශය තමයි තමුන්නාන් සිරස් සිරිනම් එකව වෙන්න සිරිනම් මම එකව කරනවා කියලා රණවීර වික්‍රමසිංහ මාත්‍යා කියපු ඒ කතාවට ජනතාව එකව වුණා ඒක තමයි උනේ චන්දරික ආපහු යුවන්බීර ගියා කියලා මහින්ද යාපා අභිවර්ධනතුමා ප්‍රකාශයක් කෙරුවා मेकिंग पैदल सीर जनता अनिवार मे रज पलवाहार ऊपर रज संपूर्ण बलदार पंदा बेदला सील बेदला वतर बोतल बेदला उठोदाल नुबर दाल सील पंचा सील माइने सील बेदला वतर टंकी बेदला चंद बलापोत प्रमाण आसन दिखाई बेटा मम्मी अभी तरह टिकाकना बदल आसने अभी प्रश्न दिना चंद हाईदार मंगे अपराध यह अपराध विशेष विशाखा ने प्रकाश मुस्लिम जनता एंडा चंद दीन मुस्लिम दिना चंद प्रमाण वाले कांग्रेस के गौरव पत्ने यूएनपी के दाव जिंदी पत्ने आंडा गौरव जमीन अकीम कुमार एक निमा तीर्पाल पैसे प्रकाश की आंडी अभी संधान अभी धान्य कौर अभी मे दिन अभी पुरुना अभी तनियम तरह अभी अरविंद उगलना दिना ओम के मुखादी ऊव पला सभा मुस्लिम नियोजन मिथन विशेष हकीम एम प्रकाश ममा विशाल विजिया पूजे अंबुना जमीन हम गुण ये दिन अलग सतोष आप
මුළු මුස්ලිම් ජනතාවම අපිට ඡන්ද දෙනවා කියලා කිව්වා. ඒ ඡන්ද දීලා තියෙන ප්‍රමාණය බලන්න 5000යි. මේක අගේ නැවතුවා දැනගන්න ඕනේ. මේක නැගෙනහිරට විතරක් සීමා වෙන්න ඕනේ කියන්නේ දැන් හැමතැනම පරිදිනවා. අර මානු වල විතරක් මුස්ලිම් කොංග්‍රසිකේ නෙවෙයි ආණ්ඩුවේ ඉඳපෝ මන්ත්‍රීවරේ ඒ පැත්තට මාරු වෙලා ඉන්නේ. ඇයි ආණ්ඩුවට මුස්ලිම් මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ කියන්නේ? ඒ නිසා තමයි මධ්‍යම බලත් සභාවේ එක മന്ത്രി කෙනෙක් ආවේ. එයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකේ. එයා මෙවලදික තාගේ ගිරුවේ. එතුමා ඒ ආසනයේ ඉඳපු සභාපති ඇවිද එතුමාට පෞද්ගලික ඡන්දිකා දුන්නේ 1800ක් ඡන්ද ගත්තා. එතුමා විතරයි බස්සු. ඉතින් මේකේ පෑදීලෙද පේනවා මේම මෙවලන්ට යන්න බෑ කියලා. අපි ඊට වඩා දැක්කා ලොකු කෙලුම්කාරයෙක් ආණ්ඩු වෙන්න. ලොකු කයිවාරකාරයෙක් ආණ්ඩු වෙන්න අපි දැක්කා. අපි දැක්කා පාඩම ගුගන්නන්න රැස් වෙන විමල් වීරවංශ උනේ. ඡන්ද ආරගයි. මොකද? ගෙවල් දෙනවා, මොබයිල් ෆෝන් බෙදනවා, මොබයිල් ෆෝන් කඩවල ගිහලා ගන්නවා. මේ ඔක්කොම කරු විමල් වීරවංශ කරපු දුන්නේ. දැන් අද දැක්කා මුසමිල්. යාගේ පක්ෂයේ මුසමිල්ව එළුවෙන් දාලා තියෙන කාටුන් එක. එයා බුලත් පොලේ වාගෙන ඉන්නවා. विमल वीरवंश उदय गम्मी प्रकाश उदय गम्मी මේ කයිවාරු ඔක්කොම දැන් ඉවර වුණා. ඇයි? ජනාධිපතිතුමාට හොඳම පාඩම ගෙන්නුවා ඌවේ ජනතාව. රාජපක්ෂ පෞලෙන්ම කෙනෙක් තරඟ කරලා අනුආයදා ගන්නවා. පොඩි කොල්ලෙක් තරඟ කරලා විරුද්ධව 173,999 ගන්නවා. ඒකේ ප්‍රතිශතය 88යි. තාම විශිෂ්ට ජයග්‍රහණය. මේක පොඩි රතු එළියක් විතරයි. තවම වැඩ පටන් ගත්තේ නැහැ. දැන් මෙතනදී අපිට එක දෙයක් පැහැදිලිවම කියන්න ඕන දෙයක් තමයි. මේ මැතිවරණයේ ජයග්‍රහණය මම ඊයේ මාධ්‍යවේ දොර කිව්වා. මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂේ නේ. ඒ මහින්ද කෙනෙක්ගේ ජයග්‍රහණය. මහින්ද දේශප්‍රියගේ ජයග්‍රහණය. එතුමා තුනක් දාලා දුන්න මොනරා කරලා ඕකෙන් ආපු ජයග්‍රහණය නැත්තම් ඒකත් අබස් ඌව බලත් සමවත් ඉවරයි. ඉතින් මහින්ද රාජපක්ෂ මහින්ද දේශප්‍රිය රජුතුමා කියන්නේ ඒ කරලා දීපු ක්‍රියාදාමය. ඒ වගේම ආලියල අදටත් මෙච්චර සිදුවීම් වෙලා අදටත් ආණ්ඩුවට බැරිුණා ඒ පළාතේ තියෙන ප්‍රශ්නේ වලට විසඳුමක් හොයන්න. ජනතාවගේ තීන්දුව දුන්නාට පස්සේ මිනිස්සු එළෝ එළෝ ගහන දක්වා අපි බලනවා. විශේෂයෙන්ම මම හිතන්නේ සිරස මාධ්‍ය කරුවේ චන්දන කියන මාත්‍යාවක් පාර දීලා ඒකමයි තාමත් ඉස්විතාවේ ඉන්නේ. මේ වගේන ආණ්ඩුව වගකීම බාර ගන්න. පොඩි සිද්ධියක් හරි වෙනවා නම් මැතිවරණදී මැතිවරණ ඉවර වෙලා මේ සිද්ධිය තවදුරටත් යනවා නම් ආණ්ඩුවට බලයක් නැහැ කියන එක පැහැදිලි වෙලා තියෙනවා. බදුල්ල ජයග්‍රහණය අනිවාර්යයෙන්ම දිලන් පෙරලාගේ හිමල් සිරිපාලගේ දායකත්වයෙන් වෙන්නේ දිනවා. ඒනම් යාළුවෝ කියනවා මුන්ට පාඩම ගුගන්නන්න ඕනේ කියලා කිව්වා. අපිට වැඩක් කරන්න බෑ, අපිට ඇමතිකම කරන්න බෑ, අපිට මන්ත්‍රීකම කරන්න බෑ. ඇමෙකට මුන් හොට දානවා, අපිට ටෙන්ඩර් එකක් දෙන්න බෑ, අපිට අමාත්‍යංශي කරන්න දෙන්නේ නැහැ. ඇම ටෙන්ඩර් එකක් මුන් ගන්නවා, පොලට දෙන්න කියනවා. මේක ලොකු ප්‍රශ්නයක් අපිට කියලා කියනවා. ඒ නිසා තමයි මේ පාඩම ඉගෙනුවේ කියලා කියනවා.
සියලු දේම මිනිසු අතරේ ගිහිලා දැන් ඔක්කු වෙලා අමාරු. ඒක අපි කියන්නේ. සියලුම පක්ෂවලින් ඊයේත් මම ඒ ඉදීම ගිරුවා. අපි සියලුම පක්ෂවල තීන්දුවක් අරගෙන හෙට සිට බාරට බහින්න ඕනේ. සියලුම කොමිෂන් ටිකපත් කරන්න කියලා. මැතිවරණ කොමිෂම, බ්‍රයිබරි කොමිෂන් එක, පොලිස් කොමිෂන් එක සියලුම කොමිෂන් එක පොරොන්දුලා තියෙන්නේ. හැබැයි තව දාන්නේ නැතුනේ තියෙන්නේ. ඒ නිසා අපි තව මැතිවරණයට යන්න ඉස්සර අනිවාර්යයෙන් මැතිවරණ කොමිෂන් එක නම් දාන්න ඕනේ. ඒකේ ක්‍රියාදාමයට මම හිතන්නේ සියලුම පක්ෂ නායක සාකච්ඡා කරලා කාරණා වයින් දුන්නු. දැන් අප්ගානිස්තානය අපි දැක්කා. ජනතාව තීන්දු කරලා ජනතාව ඡන්ද දීලා ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඒ විපක්ෂේ බලවිත් එක අරින්නේ නැහැ. මිනිහා පස්සේ ඉඳලා ප්‍රශ්න කරලා 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 මිනිහා තාණ්ඩුවට එක වෙලා මිනිහා ආණ්ඩුව ලොකු තනතුර කරලා දැන් ඇමරිකාවත් හොඳයි කියලා කියන දර්ශනය දැන් පත් වෙනවා. කියන්නේ විපක්ෂේ ලොකු කාර්යභාරයක් තියෙනවා කරන්න. ඒ තමයි සියලු දෙනා එකව වෙලා කරන්න. තනිම කරන්න. සියලු දෙනා එකව කරගෙන මේ කටයුතු කරන්න ඕනේ කියන තමයි අපේ අදහස. ඒ වගේම සුසිල් ප්‍රේමජයන් තමතුමාගේ ප්‍රකාශය. එතුමා කියනවා මීට වඩා අපි දිරනවා. ඒ කවුද කියන්නේ මේ අපි බැලුනා කියලා. අපි මේ මීට වඩා දිරනවා අපි අවුරුතාවය දෙන්නේ අපි දාන ගිහිල්ලා අපි ඡන්දගමදාක් නැති වුණා. දැන් අවුරුකාරය කියලා කියනකොට විමල් වීරවංශය අවුරුකාරය තමයි. හැබැයි මුස්ලිම් කොංග්‍රස් අවුරුකාරයක් නෙවෙයි ආණ්ඩුවේ. ඒ ඇමති දූරේට කියලා තියෙන මිසක් ඒක අවුලේ තරම් කියන යුනිටි එකක් එක්ක ඒ යුනිටි ජයග්‍රහයත් එක්ක තමයි ඒක මන්ත්‍රී වුණේ පාර්ලිමේන්තුවේ. එතකොට කිසිම මැතිවරණයක ඒක ආණ්ඩුවත් එක්ක තරම් කරලා නැහැ. හැම වෙලේම තනියම කියලා තරම් කරලා ආණ්ඩුවට බැනලා තරම් කරලා චන්ද්‍රිකා කියලා වෙනවා තමයි ඒක ආණ්ඩුවේ කඩේ යන්නේ. දැන් ඒ පන්දා ආණ්ඩුව බලන්නේ ඒගොල්ලෝ ගුණේට දාගන්න. ඒ පන්දා විතර බදුල්ලේ අනිත් අතට ගියද නම් බදුවදේශිකයක එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ කරලා. ඉතින් මේ නිසා අපි කියන්නේ මේක හොඳම අවස්ථාව. මේ දුර්දාන්ත පාලනය අවසන් කරන්න සියලුම විපක්ෂ එක්කව වෙන්න ඕනේ. එක්කව වෙලා එකට තීන්දුව අරගෙන මේකේදී මේක මම හිතන්නේ අපේ අන්තිම අවස්ථාවක් එන්නේ ඉස්සරහට. ජනාධිපතිවරණය මේක අපි ආරි තීන්දුවක් ගත්තේ නැත්නම් අපි ඔක්කොම වරදිනවා ඔක්කොම වරදිනවා. සා ආරි තීන්දුව ගන්නත් ඕනේ අපි එකට යන්නත් ඕනේ. ඒ දෙක කරන්න එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රිය